බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා පහුගිය දවසක පාර්ලිමේන්තුවේ කිව්වා සෞඛ්‍ය සේවාවට වැටුපිෂමතාවයක් තියෙනවා කියලා. ඒක විසඳන්න අගමැතිතුමාද කවුද උපදෙස් දුන්නා කියන කාරණාවකුත් කිව්වා. නමුත් අපි මුදල් අමාත්‍යවරයාට කියනවා මේවා තැන් තැන් වල කතා කරන්නේ නැතුව මේකට අදාළ පාර්ශවයේ වෙන වෘත්ති සමිතිත් එක්ක කතා කරා නම් අද දවසේ මේ වර්ධනය වළක්වා ගන්න තිබ්බා. ඉතින් සමහර රජයේ නිලධාරීන් ඇමතිවරු සමහර තීරණ ගැනීමේදී සාකච්ඡා නොකරන එක උද්දච්ච විදියට මේ පරිපාලනය පාලනය කරන්න යන හින්දා තමයි මේ රටේ මිනිස්සු මේ විදියට අමාරුවේ වැටෙන්නේ. අද දවසේ මේ වර්ධනය මුදල් අමාත්‍යවරයාට වළක්වා ගන්න තිබ්බ වර්ධනයක් විදියට අපි දකින්නේ ඒකයි. සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සම්මේලනයේ විදියට හෙද සේවාව, පරිපූර්ණක සේවාව, අතුරු වෛද්‍ය සේවාවට අදාළ වෘත්තික කණ්ඩායම් 16ක් අද උදේ හතට පැය 48ක දින දෙකක වැඩවර්ධනයක් ආරම්භ කරා. මේ වැඩවර්ධනය සඳහා 55000කට අධික කාර්යමණ්ඩලයක් සම්බන්ධ වෙලා ඉන්නවා. දිවයිනපුර අරෝහල් 1100ක, ඒ වගේම MOH කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 365ක. මේ වැඩවර්ධනය තුල අපි අත්‍යවශ්‍ය අධි සේවාවන් පවත්වාගෙන යනවා. ජීවිත ආරක්ෂක සේවාවන් පවත්වාගෙන යනවා. දෙන සත්කාර එකකවල කටයුතු පවත්වාගෙන යන තීරණය කළා තියෙනවා. අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම කරන්න කටයුතු කළා තියෙනවා. ඒ වගේම රිජ්ජේ රෝහල, කාසල් රෝහල, අපමහන් අපේක්ෂා රෝහල වැනි රෝහල් වල විශේෂිත රෝහල් වල මේ වැඩවර්ධනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. මානුෂීය පදනම සලකලා. ඒ වගේම ලේ බැංකුවෙත් මේ වැඩවර්ධනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. කොවිඩ් රෝහල් වල අත්සන්නකර වර්ජනය කරලා ස්වේච්ඡාවෙන් සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන අපි කටයුතු කරනවා. අද දිනේ පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ගේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙන බවට අප දැනුවත් වෙලා තියෙනවා. රෝහලේ සියලුම වෛද්‍යවරු සුපුරුදු පරිදි වැඩ කරනවා. සියලුම හෙද නිලධාරීන් සේවයට වාර්තා කළ රාජකාරියේ නිරත වෙලා තියෙනවා. සියලුම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සේවක මඩුල්ල රාජකාරියේ නිරත වෙනවා. රාජකාරියේ නිරත වෙන්නේ නැති කාණ්ඩය තමයි පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන් කියන කොට්ටාසය. MLT කියන කැටගරි එකයි. ෆාමසිස්ලා කියන ඖෂධවේදීන් කියන කට්ටිය ඇතුළු අනිත් කණ්ඩායම් කීපයක් වැඩවර්ජනයේ යෙදෙන බවට ප්‍රකාශ වෙලා තියෙනවා. මේ වැඩවර්ජනයෙන් රෝහලේ අභ්‍යන්තරයේ නේවාසිකව ප්‍රතිකාර කරන රෝගීන්ට කිසිදු බලපෑමක් මේකෙන් නැහැ. හදිසි ඒකක, විශේෂ ඒකක, ඔය ICU, ETU, තව මාතෘ වාට්ටු වගේ ඒ කිසිවක කිසිදු අඩු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වෙනවා. හදිසි ඒකකවල පරීක්ෂණ සහ බෙහෙත් නිකුත් කිරීමේ කිසිදු ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ යම් කිසි අපහසුතාවයකට ලක් වෙනව නම් ලක් වෙන්නේ OPD සහ ක්ලිනික් වලට එන රෝගීන් පමණයි. නමුත් අපි අද මේ රෝහලේ පරිපාලනය විසින් ක්‍රියාත්මක වී අපි කටයුතු කරලා තියෙනවා. රෝගීන්ට අද දිනේ ලැබිය යුතු බෙහෙත් ටික නිවසට තැපෑලෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලබා දීමට මේ දින දෙකේ වැඩවර්ජන කාලය වකවානුවෙන් පසුව